සුබදේශනක් රේණුකා සුබදේශනක් ඔබ සියලු දෙනාටම සුබුරුදු විදිහට නිරුත් එකක් අරගෙන ආවා ඔබ තවත් රසවත් කරන්නට අපිත් එක්ක එකතු වෙන්න දිගටම අද දවසේ රේණුකාට තියෙන බොහෝ දේවල් කතා කරන්න අපි රේණුකාගේ මහම ඔව් මහා බොහෝ දේවල් තියෙනවා ඔව් ඉතින් ඒ අතරේ දැන් මට හිතෙන්නේ මේ බොහෝ දේවල් තිබ්බත් කතාව එක මානයකට අරගෙන ඇහිලා ඒ ඔසේ ගලාගෙන යනවා නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් මට මේ මේ පුංචි ගැටලුවක් තියෙනවා ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔව්. මොකද දන්නවද? දැන් ඇත්තටම මේ මේ සරුංගල් යවන කාලෙනේ මේක. දැන් සමහර වෙලාවට මේ සමහර අය හදන සරුංගලේ ගොඩාක් උඩට යනවා. නේද? ගොඩාක් නොපෙනෙන දුරකට යනවා. සමහර සරුංගල් ටිකක් දුර ගිහිල්ලා කඩාගෙන වැටෙනවා. එහෙම වෙන්නේ ඇයි? බොහෝ වෙලාවට සරුංගල් වල දුර තීරණය කරන්නේ යවන පුද්ගලයාගේ අතේ තියෙන නූල් පන්තුව. එතකොට සරුංගලේ සහ පුද්ගලයා අතර තියෙන දුර සහ ඒ සම්බන්ධතාවය තීරණය කරන්නේ නූලේ තියෙන ශක්තිමත්භාවය. ඔව්. ඊට අමතරව සරුංගලේ යන මානය සහ ඒ තියෙන උඩුගුරු තෙරපුව මේ හැම එකම තීරණය කරන්නේ උඩ තියෙන සුළඟ. දැන් සරුංගලේ ඒ කියන්නේ හදපු විදිහ බලපානවා. ඔව්. ඉතින් උඩ ගියා නම් අනිවාර්යයෙන්ම උඩ ගියා නම් ඒ හදපු විදිය වරදක් නැහැ. උඩ ගියා නම් එක්කෝ උඩ යන්නේ නැතුව ඒක තියනවා නම් ඔන්න හදපු විදිය ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපි කතා කරන්නේ උඩ තියෙන සරුංගලේනේ. ඔව්. එතකොට උඩ තියෙන සරුංගලේ ගැන කතා කරනවා නම් අපි මේ කතා කරන්නේ නූල සරුංගලේ සහ ඒ යවන පුද්ගලයාගේ ක්‍රියාකාරකම් ගැන ටික විතරයි. සහ සරුංගලේට ලැබෙන උඩුගුරු තරපම සුළඟ ආදී දේවල් ටික ගැන විතරයි. ඒ කියන්නේ සීමිත අර සම්පත් ටිකක් දැන් අපි සරුංගලේ අරලා තියෙනවානේ අපි යවනවානේ දැන් ඒ ටික ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔව්. එතකොට දැන් සරුංගලේ කඩන් යනවාද නැත්නම් සරුංගලේ තව උඩ යනවාද යන්න තීරණය කරන්නේ අර මං මුලින් කිව්ව නූල පුද්ගලයා සුළඟ කියන කාරණා තුන. මේ කාරණා ටික. ඔව්. මේක මං හිතන්නේ අපේ ජීවිතවලටත් අනිවාර්යෙන්ම ආදේශ කරගන්න පුළුවන් පුළුවන් අනිවාර්යෙන්ම අපිත් සරුංගල් අපිත් කාගේ හරි අතක නූලක් තියෙන කාගේ හරි අතින් අපි හසුර වෙන හිටපු ගමන් ඒ නූල කැඩලා හිතුමතේ පාවෙලා යන සුළඟට විරුද්ධව පාවෙලා යන සුළඟ හැමන පැත්තට පාවෙලා යන ගස්වල රැඳෙන ඊට පස්සේ රැලි ටික බිමට වැටෙන මේ අර කඩාගෙන වැටෙන සරුංගල් අපි කවුරුත් සරුංගල් කියලා කිව්වම තව පුංචි අර වෙන ගතිය මේ සරුංගල් වගේ එහෙමත් එකක් තියෙනවා නේද මේ කතාවත් සරුංගල් ගැන දැන් මොහන් මේ මෙහිමයි දැන් අපි සමහර දේවල් තියෙනවා අපි අතීත කතා එක්ක අරගෙන බලනවා නේද මේ දැන් අපි මේ දේවල් ආදේශ කළ තව කෙනෙක්ට කියනවා ওই වගේ වගේ කතා ගොඩක් තියෙනවානේ දැන් මේ කතා ඇතුලේ මේ සමහර වෙලාවට වෙලාවකට හිතෙනවා මේ කතාව මටද කිව්වේ මේ කතාව අපිටද කිව්වේ හැබැයි ඒ කතා තුලිනුත් ජීවිත හදාගන්න පුළුවන් නේද ඔව් අනිවාර්යයෙන්ම මේ මොකද දැන් 550 ජාතකයේ කියලා වනපතක් තියෙනවා අපි අතීත ජාතක කතාවන් සිංහල භාෂාවට පෙරලපු එක පොතක් තමයි මේ ජාතක කතා පොත කියලා කියන්නේ 550 ජාතකයේ ජාතක කතා තුනක් නැහැ 547යි තියෙන නමුත් කියන්නේ 550 ජාතකයේ කියලා එතකොට මේ ජාතක කතාවල තිබුණේ මේ අපේ ජීවිතයට මේ යම් කිසි අනුශාසනාවක් ලබා දුන්නේ අනුශාසනාවක් හෝ අවවාදයක් නේද මේ වගේ දෙයක් තමයි ලබා දුන්නේ දැන් මම මේ වචන දෙකේදීත් මම පොඩි වෙනසක් තියෙනවනේ ඔව් මේ වචන දෙකත් එක්ක දැන් ඔබට මතක් වෙනවා ඇති මේ අවවාදයට වඩා ආදර්ශී උතුම් නේද ඔව් අවවාද කරනවට වඩා ආදර්ශමත් වෙන එක උතුම් ඔයම උපහරණයක් තියෙන අපේ ජනප්‍රවාදේ ගලාගෙන එන අපිට හැමදෙස්සෙම කියන්නේ නේද අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙන ජනප්‍රවාදනේ උපමාන පිරුළුනි ප්‍රස්තාපිරුළු ප්‍රස්තාපිරුළු දැම්මෙත් යම් කිසි දෙයක් හොඳට තේරුම් කරලා දෙන්නනේ කියන එක තව ටිකක් පහසු කරන්න එතකොට අවවාද කරනවට වඩා ආදර්ශී උතුම් එහෙම එකක් තියෙනවා දැන් මං ආපහු අර ජාතක කතා පැත්තට එනවා එතනදී කිව්වා අවවාද අනුශාසනා කියලා එතකොට දෙකක් නෙමෙයි තියෙන්නේ අවවාද අපිට වැඩිහිටියෝ අවවාදද දෙන්නේ අනුශාසනාද දෙන්නේ පන්සලේ හාමුදුරුවෝ නම් දුන්නේ අනුශාසනා ඔව් පන්සලේ හාමුදුරුවෝ දෙනේමට අවවාද කිව්වේ නැහැ ඔව් පන්සලේ කිව්වේ අනුශාසනා අනුශාසනා අවවාද දෙන්නේ අවවාද දෙන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටියෝ දෙමව්පියෝ නේද ඔව්
එතකොට එහෙනම් වචන දෙක හරියටම පල්ලෙහාට ගිහිල්ලා හොයලා හොයලා මුල හොයලා ගිහිල්ලා බැත්තම වචන දෙක දෙපැත්තකට බෙදෙනවා. ඒකනේ ඇත්ත. දැන් මම වචන දෙකේ ඇත්ත තේරුම කියන්න. අවවාදයක් දෙන්නේ කොයි වෙලාවටද? අවවාදයක් දෙන්නේ රේණුකා වැරද්දක් කරලා ඉවර වුණාට පස්සේ. ඔව්. වැරද්දක් කරාම මගේ අතින් වැරද්දක් වුණාම මට වැඩිහිටියෙක් අවවාද දෙන ඕක කරන්න එපා ওই වගේ දේවල් ආපහු කරන්න එපා. එහෙමනේ කියන්නේ නේ? ඔව්. අවවාද කියන්නේ මට. කරලා අහුවෙන්නත් එපා. ඔව් කරලා අහුවෙන්නත් එපා කරන්නත් එපා. අහුවෙන එකත් කේස් ඒ කියන්නේ දැන් මේ අහුවෙන්නේ නැතුව වැරදි කරන එකත් එක්තරා කලාවක්. ඒ ඔව්. ඒක වෙනම එකක්. අහුවෙන්නේ නැතුව වැරදි කරන එකත්. නමුත් දැන් මේ අවවාද වලදී කියන්නේ මේ වැරද්දක් උනන් පස්සේ අවවාද දෙන්නේ. අනුශාසනාව ඊට වඩා වෙනස්. වැරද්දෙන් වැළකෙන විදිහ කිව්වේ අනුශාසනාව. පැහැදිලි කරලා දෙනවා. මෙහෙම දේවල් කරන්නට යන්න එපා. ඔව්. ආපහු කරන්න එපා කියන්නේ අවවාදය. මෙහෙම දේවල් කරන්නට එපා කියලා කිව්වේ අනුශාසනාව. වරදට පෙළඹීමේ සිදු කරන්න එපා. ඔව්. ඉතින් ඔන්න අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියන එකේදී ඔන්න අවවාදයත් මේ අපේ අනුශාසනාවත් කියන එක අපි වෙන් කරලා පෙන්නුවා. එකම බ්‍රැන්ඩික්ස් අපි හැමතිස්සෙම සමාජයට ආදර්ශමත් වෙච්ච පිරිසක් බිහි කරන ප්‍රබෝධමත් පිරිසක් බිහි කරන පිරිසක් ඉදයි පිරිස තුල ඔබත් ඉන්නවා. ඔබ නිතරම ආදර්ශමත් වෙන ආදර්ශමත් වෙනවා කියන්නේ ගුණ ගරුක තුල ජීවත් වෙලා සමාජයේ යම්කිසි හොඳ කියන ධන ලකුණුත් අරගෙන ජීවත් වෙන එක තමයි ආදර්ශය කියලා කියන්නේ. තවත් කෙනෙකුට ආදර්ශමත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ ආදර්ශමත් වෙච්ච ඔබට පුළුවන් අනුශාසනාවක් දෙන්න. රේණුකා, දැන් ඔන්න අපි ආදර්ශමත් පුද්ගලයෝ. දැන් ලෝක වසංගත තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඩෙල්ටායි බුල්ටොයි මේ දේවල් වල උපරිම හරියට කිව්වොත් කඳු මුදුන පීක් එක මේ තියෙන්නේ. ඔව් නේ. ඔව්. දැන් එතකොට බ්‍රැන්ඩික් සමාජිකයන් විදිහට එක පැත්තකින් අපිට තව ලේබල් එකක් කියලා බ්‍රැන්ඩික් සමාජිකයෙක් ඔබ. ඔව්. තව පැත්තකින් අපිට තියෙනවා සමාජයේ වගකීම් පුරවැසියෙක් ඔබ. ඔව්. දැන් ඔබ කොහොමද ආදර්ශමත් වෙන්නේ? ඔහොමහන්. ඒ විලාවේදී නම් මම හිතන්නේ අපි අපේ සාර්ධර්ම ටිකත් එක්ක ඒ සාර්ධර්ම තුල ජීවත් වෙමින් අපේ වගකීම එතකොට ඒ වගකීම පරිස්සමින් කරන්න ඕනේ. මොකද දැන් මේ කාලය ගත්තොතින් සමහර වෙලාවට මොහන් කෙනෙක්ට තියෙන්න පුළුවන් මම විතරක් පරිස්සම් වුණොත් ඇති කියලා. නෑ, මම විතරක් නෙවෙයි, මගේ පවුලේ අය, මගේ අවට ඉන්න අය, අපි හැම කෙනාම පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි අර ඔබ කලින් කිව්වා අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා. අන්න එතනට ඒක ගෙනලා ආයි මෙතනින් තියන්න පුළුවන්. මොකද අපි පරිස්සම් වෙන එක වගකීමෙන්ම පරිස්සම් වෙන්නට ඕනේ. එහෙම නැත්තම් මොකද නිරන්තරයෙන් මං අහනවා මොහන් මේ මාධ්‍ය තුල කියනවා මේකේ පරිස්සම කියන එක හරි පහසුයි. මොකද මේ නහස් පුඩු දෙක ආරක්ෂා කරනවා නම් මම හිතන්නේ ඔන්න පරිස්සම එතන දැන් වර්තමානයට ගෙනල්ලා බැලුවොත් අපි පරිස්සම් වෙන්න ඕන විදි ක්‍රම බොහොමයක් තියෙනවා. ඒ අතර මම හිතන්නේ දැන් නිතර නිතර කියලා අහලා එපා වෙලා දෝ කියලාත් වෙලාවකට හිතනවා. හැබැයි නමුත් මේ පරිස්සම කියන එක නැවත නැවත කියන්නට ඕනේ. මොකද අපේ ආදරණීයයන් ආරක්ෂා කරගත හැක්කේ ඔබේ පරිස්සම තුළ. ඒ පරිස්සම කොතනද ගිලිහෙන්නේ? අපි එතකොට අපේ පරිස්සමින් ගැලවිලා වෙනත් දිශාවකට ගිහිල්ලා අවසානයේ අපි නොහිතන තැනකින් තමයි අපේ ජීවිත නතර වෙන්නේ. ඒක නිසා වගකීම, පරිස්සම, ආදර්ශය කියන ටික ඔක්කොම එකතු කරගෙන ඔබ ආරක්ෂා වෙන්න. එතකොට අපි හැමෝම ආරක්ෂා වෙනවා. මතක තියාගන්න වෛරස් එක ඇවිදින්නේ නැහැ. වෛරස් එක ඇවිද්දවන්නේ අපි. ඒ නිසා අපි පරිස්සම් වීම තුළ අපේ අපට සමාජයත් අපේ පවුලත් මේ මුළු රටත් අවසානයේ මුළු ලෝකයක් මේ සියල්ලම ආරක්ෂා වෙනවා. රේණුකා, දැන් අපි අවසානයේදී කතා කරේ මේ කොහොමද අපි ආරක්ෂා වෙන්නේ, අපි ආදර්ශමත් වෙන්නේ කොහොමද කියන එකේ. රැකියාවක් කරනකොට ඔබ කැමතිද කකුල් දෙක උඩ තියාගෙන කරන රස්සාවකට? ඇත්තට මම නම් කැමතියි. කැමතියි. එහෙම රස තියෙනවද? එහෙම මම හිතන්නේ මොහන්. හැබැයි එහෙම තියෙන්නත් පුළුවන්. ඒක රසවද්ද කියන තැන ප්‍රශ්නයක් තියෙනවා. හරියට හරි. මෙහෙම කතාවක් තියෙනවා.
ලෝකයේ එක්තරා සමාගම ජනප්‍රිය සමාගම ලොකු සන්නාමයක් මේක. මම අවසානයේ දෙක සන්නාමය මොකද්ද? මොකද්ද ඒකේ මුල ටික අන්තිමට ගැට ගහන්න කතා වහන්නු. ලෝකයේ ජනප්‍රිය සමාගමක අලුත් කළමනාකරුවෙක් පත් වෙලාව කාර්යක්ෂමතාවයේ මේ සමාගමේ කාර්යක්ෂමතාවයේ මනින්නට ප්‍රධානියා තමයි කිව්වේ මේ මට මේක පොඩ්ඩක් බලලා හැමතැනම ඇවිදලා මේ සමාගමේ කාර්යක්ෂමතාවය ගැන පොඩ්ඩක් බලන්න කියලා. මේ නිලධාරියා එහෙම නැත්නම් මේ කළමනාකරු මුළු සමාගම පුරාම ඇවිදිනවා. ඇවිදලා අවසානයේදී ප්‍රධානියා ළඟට එනවා. ප්‍රධානි ළඟට ඇවිල්ලා කියනවා සර් ඔක්කොම ටික හොඳයි. හැමදෙනාම ඉතාමත්ම කාර්යක්ෂමව වැඩ කරනවා මේ සමාගමේ. එක්කෙනෙක් ඉන්නවා අර පල්ලෙහා මේ වැඩපොළ එහෙම නැත්නම් කර්මාන්තශාලා භූමිය ළඟ මේ කාමරයක හොඳ කාමරයක් යාට දීලා තියෙනවා. එතන ඉන්නවා කකුල් දෙක උඩ තියාගෙන ඔහේ කල්පනා කරගෙන. එයාගේ විතරයි කාර්යක්ෂමතාවය නැත්තේ. කල්මනාකරතුම කල්පනා කරා කවුද මේ කියන කෙනා එහෙම කියලා බැලුවා. බලගෙනකොට ඒ සමාගමේ ඉංජිනේරුවරයා ප්‍රධාන ඉංජිනේරුවරයා. ප්‍රධානියා අර අලුත් කල්මනාකරතුමාට කියනවා ඔව් එයානේ මේකේ ප්‍රධාන ඉංජිනේරුවරයා. වා දන්නවද? එයාගේ කකුල් දෙක ওই විදිහට උඩ තියාගෙන කල්පනා කරපු හින්දා තමයි මීට අවුරුදු 10කට කලින් හිටපු අපි බොහොම පොඩියට හිටපු අපි අද මේ වගේ දැවැන්ත සමාගමක් වෙලා තියෙන්නේ. මිනිසුන්ගේ කකුල් තියෙන්නේ කොතනද කියලා වැඩක් නෑ මට. ඔහුගේ ඔළුව තියෙන්නේ කොතනද කියන එක තමයි වැදගත් වෙන්නේ. එහෙම කිව්වේ ප්‍රධානියාගේ නම හෙන්රි ෆෝඩ්. හෙන්රි ෆෝඩ් කියන්නේ එහෙම නැත්නම් ෆෝඩ් ආයතනය කියන්නේ ලෝකේ ජනප්‍රියම සන්නාම නාමයක්. ඇමරිකාව මූලාශ්‍ර කරගෙන හැදෙන නමක්. එතකොට ටයිම් සංගරාව කියන ලෝකයට බලපෑම් කරපු ප්‍රධානතම පුද්ගලයන් 20 දෙනෙක්ගෙන් එක්කෙනෙක් හෙන්රි ෆෝඩ් කියන්නේ. ඇයි ඒ? මොඩල් ටී රථය හරහා මොඩල් ටී රථය නිර්මාණය කරලා හෙන්රි ෆෝඩ්ට පුළුවන් වෙනවා ධනවත් මිනිස්සු පදපු කාර් එක සාමාන්‍ය ජනතාව අතරට ලං කරන්න. හෙන්රි ෆෝඩ් කිව්ව අන්තිම වචනේ හරි දරුණුයි නේද? හරි ලස්සනයි නේද? බොහොම දේවල් ගන්න පුළුවන් නේද? ආදර්ශමත් නේද? මිනිස්සුන්ගේ කකුල් තියෙන තැන වැඩක් නැහැ. ඔළුව තියෙන තැන තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා කකුල් උඩ දාගෙන කරපු රස්සාවල ඔළුව තියෙන්නේ කොතනද කියලා බලන්න රේණුකා. ඔව්. මම හිතනවා ඔළුව තියෙන තැන තමයි අපි හැමෝටම වැදගත් වෙන්නේ. එහෙනම් අද දවසේ ඔබේ ඔළුව නියම තැනට යගෙන යන්නට ඔබට බාර කරමින් අපි ඔබෙන් සමු ගන්නවා. ජය වේවා.